අයබෝවන් ඔබට සුබ දවසක් වේවා ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂයේ ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව අලුත් අවුරුද්ද ඔබට සුබද ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව ඒ වගේම මේ වසරේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ 2024 වසර තුල සිදුවන ග්‍රහ මාරු ග්‍රහ යුද්ධ ආදී සියල්ලක්ම සලකා බලා තමයි මා මේ පලාපල සාදා තිබෙන්නේ 2023 වසරේදී වගේම 2024 වර්ෂයේදී ඔබගේ ලග්නයට අදාළව ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව අලුත් අවුරුදු ලග්න පලාපල ඔබට ගෙනෙමට අප සූදානම්. ඉතින් අපි දැන් මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මකර ලග්නය මකර ලග්නයේ උපන් ඔබට පැවති අසහන ඉවත් වන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්න හිමියන්ට නව වසර ශුභදායක වන බවක් පෙන්නුම් කරනවා. මෙතෙන් කැටි කළ අසහන ගැටළු හා බාධා මුළුමනින් අහෝසි වී උද්‍යෝගයෙන් යුතුව කටයුතු කරන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්න හිමියන්ගේ අනාගත සැලසුම් මල්පල ගන්වන අවකාශයක් 2024 අගෝස්තු මාස සිට ඇති කරන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා රක්ෂා කටයුතු වල සුවිශේෂ දියුණුවක් දක්නට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. රැකියා උසස් වීමක් ලැබීමේ වාග්ය හිමිවන බවක් පෙනී යනවා. දේශපාලනයට හා මාධ්‍ය අංශවලට සම්බන්ධ රැකියාවන්හි නිරත මකර ලග්න හිමියන්ට ශුභදායක වසරක් වනවා. ඔබට රැකියා ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගත හැකි අතර වැටුප් වැඩි කර ගැනීමට මේ වසරේදී ඔබට හැකි වන බවක් පෙන්නුම් කරනවා. තාවකාලික සේවයේ යෙදී සිටින අයට රැකියාවල සුරක්ෂිතභාවය තහවුරු වන බවක් දක්නට ලැබෙනවා. ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ආර්ථිකයේ යහපත් බවක් පෙන්නුම් කරනවා. විදේක වියදම් අධික බවක් දක්නට ලැබුණද සෑම උත්සාහය තුළ සාර්ථක ආදායම් මාර්ග කිහිපයක් උදා කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු වල පැහැදිලි ප්‍රගතියක් දක්නට ලැබෙන අතර තරග විභාග ආදීන් ජය අත්කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නිවාස මිලට ගැනීම ගේදර ඉදිකිරීම වැනි දේ සඳහා අවස්ථාවක් යෙදෙන අතර ගෘහ ජීවිතයේ සැනසිලිදායක තත්ත්වයක් උදාවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය හැකි බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයේ උපන් ඔබගේ ශුභ අංක ලෙස අංක 6 අංක 8 සහ අංක 9 ද ශුභ වර්ණ ලෙස සුදු පැහැය රතු පැහැය සහ නිල් පැහැය ද ශුභ දවස් ලෙස අගහරුවාදා දිනය පදාදා දිනය සහ සිකුරාදා දිනය ද යොදා ගන්නවා.